යාළුවනේ මම ඉතාලියට ඇවිල්ලා දැන් සති දෙකක් වෙනවා. ඔයා මම මේ පළවෙනි සෝජෝන් එකට කොළතැපල් කරලා මම ඊට පස්සේ කොටකොලෙන් තමයි ලංකාවට ගියේ. මම 2020 ගියේ ජනවාරි මාසේ. ඊට පස්සේ ආවේ මං අවුරුදු දෙකමාරකින්. මේ එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉතාලියට. මං කොටකොලෙන් ගිහිල්ලත් මං ආවා. මම ටිකට් ඔෆිස් එකට කතා කරලා ඊට පස්සේ ටිකට් ඔෆිස් එකෙන් මේ ඕකිට බෝඩ් එකක් ගන්න ඒ කට්ටිය දාලා තිබ්බා. ඕකිට බෝඩ් එකක් කියන්නේ මේ ඉතාලි ඉමිග්‍රේෂන් එකෙන් ඇප්‍රූව් එකක් දෙන එකක්. මේ ඉමිග්‍රේෂන් ඉතාලි ඉමිග්‍රේෂන් එකෙන් ඇප්‍රූව් එකක් අරගෙන මම ටිකට් දෙකක් දාගෙන අප් ඇන්ඩ් ඩවුන් ටිකට් දෙකම දාගත්තා. ඊට පස්සේ මේ මම ඒත් ආවා. එතකොට ඉතා මේ ලංකාවේ බෝඩින් කරන තැනින් කීවා වාට මේක පරණයි සමහර විට ලංකාවේ ඉතාලියෙන් එවන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ මේ කියලා වා කැමති දෙයක් කරන්න ගියා. ඊට පස්සේ මං කිව්වා කමන්නේ මම බෝඩ් කරන්න කියලා. ඊට පස්සේ කට්ටි බෝඩ් කරා. ලංකාවේ ඉමිග්‍රේෂන් එකෙන් නම් ප්‍රශ්න මොකුත් මගෙන් ඇහුවේ නැහැ. ඒ වගේම ඔයාලගෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒවට කරගන්න දේවල් තියෙනවා. ඒව ගැටලුවක් නැහැ. ඒ මොකක් හරි ඒ ඔයාලට ගැටලුවක් තියෙනවනම් මගෙන් අහන්න. මං ඔයාලට මැසේජ්යක් දාන්නා. මේ ඊට පස්සේ මම ඕමන් එයාවලින් ආවේ. මම මස්කට් එයාපෝට් එකෙන් බැස්සේ. බැහැලා මම මගේ ඩොකියුමන්ට් දුන්නාන් පස්සේ මගේ පරණ සෝජෝන් යන්නේ නැහැ කියලා මේ කොටකොලේ පරණ නැහැ කියලා යන්න දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මං කිව්වා මට උඹ ඉමිග්‍රේෂන් යන්න මේ උඹට එහෙම මාව තියාගන්න බෑ. මට මම ඕකිටි බෝඩ් එකක් අරගෙන තියෙන්නේ. මේ ඕකිටි බෝඩ් එක පෙන්නවා. ඕකිටි බෝඩ් එක කියන්නේ මේ ඉතාලි ඉමිග්‍රේෂන් එකෙන් ඇප්‍රූව් එක දෙන එකක්. මෙහෙට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ඒක පෙන්වුවමත් මට එන්න දෙන්න බෑ කීවා. ඊට පස්සේ ඒ කට්ටිය මොකද ඕකිට බෝඩ් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා මම ඊට පස්සේ මගේ රිටර්න් ටිකට් එක පෙන්නලා මං කිව්වා උඹට එහෙම මාව තියාගන්න බෑ. මම මෙච්චර ගාණක් වියදම් කරලා එන්නේ. මම මෙහෙම ඇප්‍රූව් එකක් අරගෙන එන්නේ. මේ උඹ ඉමිග්‍රේෂන් එකක් නෙමෙයි මට රිටර්න් ටිකට් එකක් තියෙනවා. මාව මෙතනින් මේ ඉතාලියට එපා නම් මාව මේ ඉතාලියෙන් යවයි උඹ ඒක ගැටලුවක් කරගන්න එපා කියලා. ඊට පස්සේ උන් කිව්වා මේ ඉතාලියෙන් උඹ එවුවොත් අපිට වගකීම ගන්න. මං කිව්වා උඹලා වගකීම ගන්නපා. මම කැමැත්තෙන් ආවේ. මගේ සල්ලි ඒක උඹලට ප්‍රශ්නයක් නැහැ. උඹලා මාව යවපන් කියලා. ඊට පස්සේ මට ෆ්ලයිට් එකට විනාඩි 15ක් තියලා මම ෆ්ලයිට් එකට දැම්මා. ඊට පස්සේ මං ගියා. ගියාට පස්සේ මම මල්පෙන්සා බැස්සා එයාපෝට් එකෙන්. මල්පෙන්සා බැහැලා මම ඉමිග්‍රේෂන් එකට ඉතාලි ඉමිග්‍රේෂන් එකට මේ ඩොකියුමන්ට් බාර දුන්නා. මගේ මේ මාසෙක පාත් කරන්න කියලා පාස්පෝර්ට් එකේ ෆොටෝ එකයි මගේ මූණයි විතරයි බැලුවේ. මම මොකුත්ම ප්‍රශ්න ඇහුවෙත් නැහැ. මොකුත් කීවෙත් නැහැ. මට එහෙම සීල් එක ගහලා එළියට දැම්මා. මම කියන්නේ එන්න එහෙම ගැටලුවක් නැහැ. එන්න පුළුවන්. ඔයාලා එන්න බෑ කියලා හිතාගෙන ඉන්නවනම් කවුරු හරි එහෙම එකක් නැහැ. එන්න පුළුවන්. මොකක් හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න. එන්න පුළුවන්. මම කරන්න පුළුවන් උදව්වක් කරන්නම්. ඔයාලට කියන්න ඕනේ මේ ගැටලුවක් තියෙනවනම් ඕන ගැටලුවක් අහන්න. කරන්න පුළුවන් විදිය මං කියන්නම්. කරගන්න ඕන විදිය මේ වෙලාවේ එන්න දෙන වෙලාවේ එන්න. ඕක මොකද නීතිය දැන් තාම තියෙන නිසා වෙන්න තියෙන්න දෙන්නේ නැත. නීතිය ඕක අයින් කරොත් ආයෙන්න බැරි වෙයි. පුළුවන් තරම් ඉක්මනට එන්න. එන්න පුළුවන් අයට මේ ඔයාලා ටිකට් ඔෆිස් එකට කතා කරලා ඔක්කොම කිල්ලගෙන මෙහෙමයි මේ කරලා ඒ දේවල් කරගෙන එන්න. මම මේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මයෙන් අහන්න. මම ඔයාලට මේ උත්තර දෙන්නම් කොහොමද කරගන්නේ මොකද්ද වෙන්න ඕනේ කියන එක. එහෙනම් හැමෝටම ඉතාලියට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. පරිස්සමට ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. කොහොම හරි ඉතාලියට එන්න මොකක් හරි කරමු අපි.